මේ සූදානම. සුපින්වත් මේ සුපුරුදු පරිදි දේශනා පවත්වන්නට මේ පින්වත් මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපුල ශ්‍රී සතරමාරාම මහා විහාරය, මර්දන්කල්ල, කරුණාගල, චිත්ත විවේකාරාම යන ඔබේ විහාරාධිපති කම්මටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියතජ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අප හැමදෙනාමෙක්ව සාදුනාද පවත්වමින් දම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අත්වසේ දායකත්වයෙන් ගන්වමින් කටයුතු කරනවා කොළඹ පදිංචි තුසිතා කුලරත්න චූරණී ජයතිලක මහත්මිය ඇතුළු දූතන පිරිසත් පැමිණ සිටින පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ අමාත්‍යචාලය හරහා සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 8 සිට 9 දක්වාත් බෞද්ධ අගුවන් ඉදිරිය හරහා රාත්‍රී 10 සිට පහ දක්වාත් එදිනම ආයුබෝධ රූපහිමි හරහා රාත්‍රී 12ට විකාශනය කරන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවකට දායකත්වය ගත්. ඒ තුළින් තම තමන් බලාපොරොත්තු වෙනවා තම තමන්ගේ යම් යහපත් බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිදු කර ගන්නට. ඒ පිළිබඳව පුණ්‍යානුමෝදනා දේශනාව අවසානයේ සිදු කරනවා. ඉතින් මේ ධර්ම දේශනා මාලාව අපි අනුපිළිවෙලින් දේශනා කරගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයට දුකින් නිදහස් වීම සඳහා මාර්ග කීපයක් දේශනා කළා. ඒ එක මාර්ගයක් විසුද්ධි මාර්ගය. විසුද්ධි කියන්නේ සුද්ධ කියන්නේ පිරිසිදුයි, විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි. මාර්ගය කිව්වේ පාර. හොඳටම පිරිසිදු වීමේ මාර්ගය හෙවත් පාර. ඒ කරුණ හතක් තියෙනවා සප්ත විසුද්ධීන් කියලා. සත්‍ය කිව්වේ හතට. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දික්ඛි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි වශයෙන්. එයින් අපි මේ වෙනකොට විසුද්ධි තුනක් දේශනා කරලා තියෙනවා ධර්ම දේශනා රාශියකින්. ඒ සීල විසුද්ධිය පිළිබඳව, ඒ වගේම චිත්ත විසුද්ධිය පිළිබඳව, එවගේම දික්ටි විසුද්ධිය පිළිබඳ සීලෙන් කෙරුවේ පුච්චල සංවර කළා. කයයි වචනේ. කයයි වචනේ සංවර කරලා චිත්ත විසුද්ධිය තුළින් සිත සංවර කළා. සිත සමාධිගත කරා. සිතේ කාරමුණක රදවන්නට පුහුණු කළා. වික්ෂිප්ත වෙන සිත එක්තැන් කළා. දික්ටි විසුද්ධියෙන් කළේ මේ සත්‍ය පුච්චලයා එහෙම නැත්නම් ජීවියක් කෙනෙක් හැටියට වැරදි දික්තියක පැටලීලා තියෙන මනස ඒ ස්වභාවයෙන් අපි නිදහස් කළා දික්ටි විසුද්ධිය තුලින්. දික්ටි කියන්නේ දකිනවා. විසුද්ධි සුද්ධ පිරිසිදු වීම, විසුද්ධි වඩාත්ම පිරිසිදුව දකිනවා. ත්‍රි පිළිබඳව දේශනා රාශිය සිද්ධ කළා තියෙන්නෙම ලෝකයේ විශ්චය පවතින්නෙම නාම රූප දෙකක් කියන කාරණය. ඒ තමයි සිත හා සිතුවිලි වලට බෙදලා පෙන්නනවා. අනිත් සියලුම දේවල්
සතර මහා ධාතු හේවත් සුද්දාෂ්ටක කලාප හැටියට අපි බෙදලා වෙන් කරලා පෙන්වමු. යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් අනුපිළිවෙලින් අනුගමනය කරගෙන ආවනම් සීල විසුද්ධිය සම්පූර්ණ කරලා චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගෙන දික්ක විසුද්ධිය සම්පූර්ණ කරගෙන අපි දැන් මේ වෙනකොට දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. කාංකා කියන්නේ සැකය. සැකය විමතිය විචිකිච්ඡාව. ඒක විසුද්ධ කරගන්න ඕනේ, ඒක සුද්ධ කරගන්න ඕනේ. වඩාත්ම පිරිසිදු කරගන්නට ඕනේ. මොකද අපේ පෙර භවය පිළිබඳව සැක තියෙනවා. පෙර භවයේ හිටියේ මමද? මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? ඒ පිළිබඳව සැකයක්. ඒ වගේම වර්තමානයේ මමද? මම නෙමෙයිද? කොහොම වෙනවද? කවුරු වෙලා කොහොම වෙයිද? කෙසේ වෙයි? මේ සත්‍ය කොහින්දලා ආවද? මේ සත්‍ය කොහොමද යන්නේද? වර්තමානයේ පිළිබඳව සැක තියෙනවා. අනාගතයේ පිළිබඳව සැක තියෙනවා. අනාගතයේ මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? කියන කර්ම කාරණා පිළිබඳව සැක සංකා තියෙනවා. අපි ධිට්ඨි විසුද්ධියේදී පැහැදිලිවම පෙන්නවා මම කියලා කෙනෙක් නැහැ කියන එක. මගේ කියලා දෙයක් නැහැ කියන එක. මට අයිති කියලා කියන්න දෙයක්වත් නැති බව. මගේ ආත්මය කියලා දෙයක්වත් නැති බව අපි ධිට්ඨි විසුද්ධියේදී තාමත්ම පැහැදිලිව නිර්වෘල්ල වෙන්වෙන් වශයෙන් බෙදලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි හොයන්නේ, අපි පරික්ෂා කරන්නේ, අපි විමසන්නේ ඒ නාම රූප දෙක සකස් වෙන හේතු. මොකද බුදුරජාණන් වහන්සේගේ න්‍යාය ආර්ය න්‍යායක්. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. ඒ න්‍යාය තමයි හේතුඵල. යම් තැනක හේතුවක් තියනවාද එතන ඵලයක් හැදෙනවාමයි. යම් තැනක හේතුවක් නැද්ද එතන ඵලයක් සකස් වෙන්නේ නැහැ. ඒක තමයි තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. ඒකට කියනවා ආර්ය න්‍යාය කියලා. එහෙනම් හේතු මොනවාද, ඵල මොනවාද කියන කාරණය අපි මෙතන ඉඳලා විස්තර කරනවා. අපි පසුගිය දේශනාවලත් ඒ පිළිබඳව යම් තාක් දුරට දේශනා කළා. සෑම කෙනෙකුටම තේරෙන ආකාරයට අදත් අපි ඒ පිළිබඳව ගන්නවා. අපිට හැක් තියෙනවා. අපට කරක් තියෙනවා. අපට නාසයක් තියෙනවා. අපට දිවක් තියෙනවා. අපට ශරීරයක් තියෙනවා. මේ කරුණු පහ අපි ඉස්සෙල්ලාම ගන්න. මොකද මේ කරුණු පහ ඉස්සෙල්ලාම ගන්නේ මේ කරුණු පහ පිළිබඳව අපට ඊට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් නිසා. වේදනාව සූක්ෂම ධර්මතාවයක්. සංඥාවත් සූක්ෂම ධර්මතාවයක්. සංස්කාරත් සූක්ෂම ධර්මතාවයක්, විඥානයත් සූක්ෂම ධර්මතාවයක්. ඒ නිසා මේ රූපය හෙවත් සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ධර්ම එහෙම නැත්නම් ద్వාර පිළිබඳව අපි ඉස්සෙල්ලාම පරීක්ෂා කරනවා, හොයනවා. ඒ හෙවීම තුළ උපදින ඥානය තමයි සම්වර්ෂණ ඥානය. සමර්ශනය කරනවා, විභාග කරනවා, පරික්ෂා කරනවා, බෙදලා බලනවා. අපි බලමු මේ ඇහෙවත්. ඒ ඇහැ නිර්මාණය කරන්න උපකාර වෙච්ච ධර්මය පිළිබඳව අපි දන්නවා. එතකොට අපි දැන් මේ සම්මුති වචනේ අයින් කරනවා. ඇහැ කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥප්තියක්. ප්‍රඥප්ති කිව්වේ පණව ගත්ත දෙයක්. යම් දෙයක් හඳුනාගන්න යම් නමක් තිබ්බනම් ඒකට කියන ප්‍රඥප්ති කියලා, සම්මුති කියලා. දැන් අපි සම්මුතිය හෙවත් ප්‍රඥප්තිය අපි දැන් අයින් කරනවා. ඒ කියන්නේ ඇහැ කියලා කතා කරන්නේ අපි දැන්. ඇයි? ඇහැට අයිති කොටස් අටක් තියෙනවා. ඒ කොටස් අට තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, පෝච. ඒ අටට කියන්නේ සුද්ධාෂ්ටක කලාප. සුද්ධ කියන්නේ පිරිසිදු, අෂ්ට කියන්නේ අටයි, කලාප කියන්නේ සමූහය. එහෙනම් මේ
සුද්ධාෂ්ටක කලාප සතර මහා දහස්ව සුද්ධාෂ්ටක කලාප හට ගන්න හේතු මොකද? අපි හොයනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුද්ධාෂ්ටක කලාපයක ආයස. ඒ සුද්ධාෂ්ටක කලාපයක ආයස තමයි චිතක්ෂණ 19 කියන්නේ. මේ විශ්වයේ මේ ලෝකයේ යම්තාක් අධ්‍යාත්මික බාහිර රූපේවත් සතර මහා ධාතේවත් සුද්ධාෂ්ටක කලාපයෙන්ද ඒ සෑම දෙයකම ආයුෂ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදලා ඊටතර කෙටි කාලයක්. තොර ඇති වෙලා නැති වෙලා යන. තොර ඇති වෙලා නැති වෙලා යන්නේ ඇහක් නෙමෙයි. අපි ඇහ කියන සම්මුති වචනයයි කරන්නේ. තොර ඇති වෙලා නැති වෙලා යන්නේ අපි ඇහැ කියලා සම්මුති වචනයක් දාගත්ත මේ සතර මහා ධාතුව සුද්ධාෂ්ටක කලාපයක්. ඒකට තමයි රූප කිව්වේ. ତර චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි අපිට පෙන්නනවා පැවැත්මක්. මේ සුද්ධාෂ්ටක කලාපේ පැවැත්මක් තියෙනවා. ඒ පෙන්නන්නේ කොහොමද? ତර ධර්මවාන් සිදේශනා කරන ඕකණ ගෙනෙන් දකින්න බැහැ. ඒක අරමුණු කරන්න වෙන්නේ මනසින්. මම ඊට කලින් උදේශනා කරලා තියෙනවා ලෝකයේ දර්ශන දෙකයි තියෙන්නේ. දර්ශන තුනක් ලෝකේ නැහැ. දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා. ඇහෙන් දකින දර්ශනේ. අනිත් එක මනසින් දකින දර්ශනය. නිවැරදිව දකින දර්ශනය නම් මනසින් දකින දර්ශනයයි. එහෙනම් ඒතොර අපි මනසට ගන්න ඕනේ මනසින් දකින්න ඕනේ ඇහක් පැත්තකින් තිබ්බහම සතර මහා ධාතුව සුද්ධාෂ්ටක කලාපය මනසින් දකින්න ඕනේ ඒක ඇහැට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් මේ සුද්ධාෂ්ටක කලාපය චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනව නම් අපිට මේ සුද්ධාෂ්ටක කලාපය පැවැත්මක් තියෙනවා. මොකද අපි හැමතිස්සෙම ඒ සුද්ධාෂ්ටක කලාපයට බාහිර සුද්ධාෂ්ටක කලාප සම්බන්ධ වෙනවා. දැන් මම ඇහැ ගැන හා රූප ගැන කතා කරන්නේ. මොකද දැන් අපි සම්මුතියේ පරමාර්ථයට යන මේ පරමාර්ථය තුළ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පහසු. සම්මුතිය ඉන්න තාක් කල් මේ ධර්මය අවබෝධ කරගන්න පහසු. සත්‍ය වෙන්නේ. එහෙනම් අපි මේ සුද්ධාෂ්ටක කලාපය හා බාහිර සුද්ධාෂ්ටක කලාප මේකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතොර චිතක්ෂණ 17ක් තුළ මේ සුද්ධාෂ්ටක කලාප ඉපද විඳිනවා නම් ඒක මේ අපිට පේන්න තියෙනවා. ඒතොර මනසින් දකින්න පුළුවන් මේ සුද්ධාෂ්ටක කලාප තියෙනවා. කොහොමද ඒක හටගන්නේ? ආර්ය න්‍යායට දැන් යනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. තථාගතයන් වහන්සේ දේශනා කරන චිතක්ෂණ 17ක් තුළ ඔක ඉපද බිඳුනට කර්මෙන් නොක නැවත හදනවා. කර්මෙන් නිපදවනවා. අපි පෙර කර්ම. ඒ කර්මෙන් මේක නිපදවනවා. මොනවාද නිපදවන්නේ? ඒ සුද්ධාෂ්ටක කලාප. ඒවත් සතර මහා ධාතු. ඒ වගේම සීත උෂ්ණ දෙක අනුව මේ සුද්ධාෂ්ට කලාප නිපදවන සතර මහා ධාතු සුද්ධාෂ්ට කලාප නිපදවන සිතේ ප්‍රවෘත්තිය තියෙනක සිතේ පැවැත්ම තියෙන තාක්ක මේ සුද්ධාෂ්ට කලාපේ පැවැත්ම තියෙනවා. ගන්න ආහාරෙ මේ සුද්ධාෂ්ට කලාපේ පැවැත්ම තියෙනවා. ඒ ආහාරය කියන්නේ සුද්ධාෂ්ට කලාපේ සතර මහා ධාතු සුද්ධාෂ්ට කලාපේ. ඒ ආහාරය අපේ ශරීරයට වරින් වර ඇතුළු කරපුවාම ඒ කාමාශයෙන් තේජෝ දාත්වයෙන් දවනවා. දවන අපේ ශරීරය පුරාම පතුර පැතිරෙනවා. ඒකට කියනවා ඔජා කියලා. ඔජා කියන්නේ පැතිරීම. ඒ පැතිරීම මේ ශරීරයේ සෑම රූප කලාපයකටම ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. උදව් වෙනවා පිහිට වෙනවා. එහෙනම් මේ සතර මහා ධාතුන්ට කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතරේ නිරන්තරයෙන් නිපදවනවා. හැබැයි චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනා වෙනකොට මේ නිපදවන්නේ ඒකෙ පෙන්නන පැවැත්මක් සත්‍ය මුලා කරලා තියෙන්නේ. මට ඇහක් තියෙනවා. ඇහක් නැහැ. එහෙනම් ඒ සුද්ධාෂ්ටක කලාපේවත් ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැම්ම හේතුකින්. ඒ මොකද හේතුව? කර්මය හේතු. ඒ කර්මය පෙර භවයේ කරගත් එක. ඒ නිසා තමයි පෙර භවයේ කරගත්ත කර්මයට අනුරූපව තමයි මේ
දැන් එහේ කියන කතාවක් ඇයි කරන්නේ මේ සුද්දාෂ්ටක කලාපේ පටන් ගැනීම හැදී පෙර කර්මී එනිසා තමයි කෙනෙකුට දර්ශනය තියෙනවා පේනවා කෙනෙකුට පේන්නේ නැහැ කෙනෙක් උත්පත්තිය මැදයි කෙනෙක්ට බාගෙට පේනවා යන්තම් පේනවා ඡායාව විතරයි රට මේ සමහර කෙනෙකුට හොඳට පේනවා මේ ආකාරයේ චොන්දෙනෙක් ඉන්නොත් චුට්ටක්වත් පේන්නේ නැහැ සම්මුතිය පොඩක් කියලා නැත්නම් ඔයාලට වැටෙන්නේ නැහැ චුට්ටක්වත් පේන්නේ නැහැ යන්තම් ඡායාව වගේ පේනවා හැබැයි හොඳටම තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන ආර්ය න්‍යාය මේක කර්මය තමයි මූලික වෙන්නේ ඒ කියන්නේ පෙරභවයේ කර්මය ඒතර පෙරභවයේ කර්මය මූලික වෙලා මේක සතර මහා ධාතුන්ගේ පටන් ගන්න හැදුවා හැඩේ හැඩේ හැදේ කර්මය පැවැත්ම හැදී ඒකත් කර්මය විනාශය හැදී අවසානය හැදී ඒකත් කර්මය දැන් ඒතර බලන්න මෙතන තියෙන හේ පැවැත්මත් සතර මහා ධාතු ශුද්ධාෂ්ටක කලාපයේගේ පැවැත්මත් කම්ම චිත්ත යුක්ත ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන්ම නැවත 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 පිළියෙල කරලා දෙනවා පෙර කර්ම බලේ පෙර කර්මෙන් පෙර කර්මය මූලික ත්‍ත්වය අරගෙන වර්තමාන භවයට මේ සතර මහා ධාතුන්ගේ හැඩයක් හදුවා තේරෙනවද මේ කියුවා පැහැදිලිද කියුවා අපි දැන් සම්මතිය අයින් කරා අතීත භවයෙන් වර්තමාන භවයට ආපු පුද්ගලෙක් නෙමෙයි ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා මහණෙනි නිස්සත්ත්‍ව නිචීව සත්‍යෙක් නැහැ පුච්චලෙක් නැහැ තියෙන්නේ නාම රූප දෙකක් මේ නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා සෑම තැනකම සෑම දෙයකම මුළු විශ්වයම තියෙන ක්‍රියාවක් අධ්‍යාත්මයේ තියෙන ක්‍රියාවක් මේ සියලුම ඉන්ද්‍රියන් ධර්මයන්ගේ තියෙන ක්‍රියාවක් එහෙනම් පෙරභවයේ මූල ධර්මයක් කර්මයේ මේ සුද්දාෂ්ටක කලාපේ පටන් ගැනීම හදන්න හැඩය හදන්න පැවැත්ම හදන්න අවිනාශය හදන්න පෙර භවයේ කර්මය ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාණිණ්‍ය පුරාණ කර්මයක් අන්න ආර්ය න්‍යාය ඒකට හේතු තර වර්තමාන හේතු හතරයි අතීතේ මූල හේතුව කර්මය ඒතර මූල හේතුවට විවක් හේතු කියලා උදව් කරපු උපකාර දෙයක් කරපු දෙයක කිව්වක් ප්‍රත්‍ය කියලා. ඒ මොකද්ද සුද්දාෂ්ටක කලාපේ. ඒක තමයි ප්‍රත්‍ය. එතකොට ඇහක් නැහැ. කර්මය නැමැති සිතුවිල්ල හේවත් චේතනා හේවත් සංස්කාර ධර්මයෙන්. කුසල සංස්කාර කුසල සංස්කාර. එතකොට මේ නාම ධර්මයන් කුසල සංස්කාර කුසල සංස්කාර කියන්නේ සිතුවිල්ල ඒක නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මයෙන් මේ සුද්දාෂ්ටක කලාපේ නැමැති රූප ධර්මයට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍යය උපකාරයි තේරුණාද කියලා උච්චලෙක් හැදුවේ හැඩයක් හැදුවා පටන් ගන්න හදලා දුන්නා තමන්ගේ සිත හැසිරුණු ආකාරයට සිත හැසිරුණු ආකාරයට කිව්ව චේතනා කියලා සිත හැසිරෙන ආකාරයට මොකද කියන්නේ චේතනා කුසල චේතනා ඒ අනුව සිත හැසිරෙනවා අකුසල චේතනා ඒ අනුව සිත හැසිරෙනවා කුසල සංස්කාර ඒ අනුව සිත හැසිරෙනවා අකුසල සංස්කාර එයන් වශයෙන් හැසිරෙනවා. එන පෙරභවී කර්මය මුල ධර්මය. කර්මයට හේතුවක් තියෙනවා. දැන් සසරෙන් නිවෙන්නට බණ කියන්නේ හේතු අයින් කළොත් ඵලය නිරුද්ධ වෙන හැටි කියන්නේ. එහෙනම් කර්මයට හේතුවක් තියෙනවා. මොකද කර්මයට හේතු? ඒ කියන්නේ අර සිතුවිලි බලවත් කරන්න කුසල පැත්තට හෝ අකුසල පැත්තට ඒ සිතුවිලි බලවත් කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව තණ්හාව. උපාදානය. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා, තණ්හාව තියෙනවා නම් උපාදානය තියෙනවා. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්, සිතුවිල්ලක් විතරයි. හරිද? තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක නාම ධර්මයක්. සිතුවිල්ල. ඒකර මේ සිතුවිල්ලකට ආවිෂ එක චිත්තක්ෂණයයි. අර 17ොත් එකයි. තව 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තමයි 17ක් කියන්නේ රූපේ කායස සිතේ ආශේ 17ක් තමයි. ප්‍රවිද්‍යාව නැමැති සිතවිල්ලට එක චිතක්ෂණයයි අවශ්‍ය.
තෘෂ්ණාව නැමැති සිතුවිල්ලට එක චිත්තක්ෂණයයි ආයස. උපාදානය නැමැති සිතුවිල්ලට එක චිත්තක්ෂණයයි ආයස. ඔය තුනට කිව්වා කෙලෙස් කියලා. සිත කෙලෙසෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත දෝෂ්‍ය වෙනවා. සිතුවිලි හෙවත් සිත හෙවත් සිතුවිලි දෝෂ්‍ය වෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කයි. තෘෂ්ණාව තියෙන තාක්කයි. තෘෂ්ණාව කියන වචනේට තවත් තියෙනවා වචන චන්දරාගය කියලා කියනවා. ආසාව කියනවා. ඇල්ම කියනවා. කැමැත්ත කියනවා. ලෝභය කියනවා. එහෙනම් ඒ සියලු ඒවා සිතුවිලි. ඒතකොට අවිද්‍යාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, උපාදානයක් තියෙනවා නම් ඒ පුච්චලෙන් නියත වශයෙන් එයාගේ සිතුවිලි බලවත් වෙනවා. එයාගේ සිතුවිලි බලවත් වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම විඥානය. විඥානය කියන්නේ අරමුණ දැනගන්න. කර්ම විඥාන. කර්ම කියන්නේ බලවත් කරලා දෙනවා. විඥානය බලවත් කරලා දෙනවා. විඥානය නිකන් ඇතුළේලා නැතිලා යනවා නම් කිසිම ගැටලුවක් නැහැ. විඥානය බලවත් කරන්නේ කර්මය. කර්මයට හේතු වෙන්නේ අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. කෙලස්. ඒතර යම් කිසි කෙනෙකුට අවිද්‍යාව කියන සිතුවිල්ල නැද්ද? තෘෂ්ණාව කියන සිතුවිල්ල නැද්ද? උපාදානය කියන සිතුවිල්ල නැද්ද? කර්ම කියන සිතුවිලි හටගන්නේ නැහැ. සිත බලවත් වෙන්නේ නැහැ. ඒක විඥානයක් ඇතිවිලා නැතිවිලායි. දැන් එතකොට අවිද්‍යාව නැමැති නාම ධර්මේවත් සිතුවිල්ල කර්ම නැමැති සිතුවිල්ලට ප්‍රත්‍යද නැත්. ගැඹුරුයි තාම. හැබැයි උත්සාහ කරන්න තේරුම් ගන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල තියෙන තාක්කල් ඒ සිතුවිල්ල බලවත් වෙන තාක්කල් තණ්හාව කියන්නේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල බලවත් වෙන තාක්කල් උපාදානය කියන්නේ තදින් ගන්නවා, ග්‍රහණය කර ගන්නවා, ඉරකල්ල අල්ල ගන්නවා. ඒකට කියන උපාදාන කියලා. ඒකට ඇලුනා නම් එතන උපාදානයක් තියෙනවමයි. එහෙනම් මේ කරුණ තුන අවිද්‍යාව, තණ්හා, උපාදාන කියන්නේ සිතුවිලි හෙවත් නාම ධර්ම. සංස්කාරේවත් කර්ම කියන්නේ නාම ධර්ම. තන නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යද උපකාරයි. එහෙනම් එතන නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයි. ඒ දැන් මේ කතා කරන්නේ රූපේවත් සුද්ධාෂ්ටක කලාපේවත් සතර මහා ධාතු ගැන. දැන් කුජ්ජලේද්ද කර්ම කෙරුවේ නැහැ. අවිද්‍යාව නැමැති සිතුවිල්ල බලවත්ද, තෘෂ්ණාව නැමැති සිතුවිල්ල එවත් නාම ධර්මයේ බලවත්ද, උපාදානයේ එවත් තදින් ග්‍රහණය කිරීමේ ඒ නාම ධර්මයේ බලවත්ද, ඔය නාම ධර්ම තුන බලවත්ද, කර්ම හේවත් චේතනා හේවත් ඒ සිතුවිල්ල බලවත් වෙනවා. සත්තරන්නේ හොරකම් කරන්නේ, වැඩි කාම සේවනයක් කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරිශෝචන කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අවිද්‍යා තණ්හාව හින්දාම නැත්ද කියලා මදිර බලන්න. නැත් අවිද්‍යාවයි තණ්හාවයි හින්දාම කරන්නේ. එහෙනම් අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ හේතු බල න්‍යාය ඉදිරිපත් කරා. අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව. භවආශ්‍රව, දික්ඛ්‍යාශ්‍රව. තථාගතයන් වහන්සේ එදා බෝධි මූලයේ හිමිදිරි උදෑසන උපදවාගත් ඥානය ආශ්‍රවකේශර ඥාන. සියලු ආශ්‍රවයන්. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්දරාගය. දැන් චන්දරාගය තියෙනවා. අතරින් තමයි පටන් ගන්න. යමෙකුට චන්දරාගය නැද්ද? ඒකට අවිද්‍යාව නැහැ. චන්දරාගය කියන්නේ සිතුවිල්ල. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඇලෙනවද නැද්ද? කැමැත්තෙන් ඇලෙනවද යමකට? එතන තමයි පටන් ගන්න. තථාගතයන් වහන්සේ ඒ ඇලෙන ස්වභාවය සාමුලින් අයින් කළා. ඒ කියන්නේ ආශ්‍රවයන් ප්‍රහීණ කළා කියන එකයි කියන්නේ. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා. ditthi ආශ්‍රව ditthi වලට ඇලෙනවා. තියෙනවද නැද්ද පුතඥ කුච්චලෙක්? ආර්ය ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයේ නොහික්මුණු, ආර්ය ධර්මයේ නොහැසිරෙන පෘථග්ජන පුච්චලයට චන්දරාගය තියෙනවා. ආර්ය ධර්මයේ දක්ෂ,
ආර්ය ධර්මයේ හැසිරෙන ආර්ය ධර්මයේ හික්මන කුච්චලයට චන්දරාගේ දැන් අපි ආර්යද අනාර්යද කියලා හිතා ගන්න පුළුවන්. ඇලෙනවා චන්දරාගේ කියන්නේ කාමයන්ට ඇලෙනවා. එහෙනම් චන්දරාගේ අයින් කළ මූල හේතුවයි. චන්දරාගේ අයින් කළ ආශ්‍රව නැහැ. මහණේ ආශ්‍රවකේ ශරණ්‍යානි. යමෙක් ආශ්‍රවකේ ශරණ්‍යානි ඉපදුවද එයාට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. සියලු කළ අවසන්. කලියුතු කටයුතු නිමයි. එයාට නැවත පුනර්භවයක් නැහැ. ඒ චන්දරාගේ අයින් කළා. චන්දරාගේ අයින් කරා නම් එයා විද්‍යාව ප්‍රහීණ කරපු කෙනෙක්මයි. තණ්හාව අවසන් කරපු කෙනෙක්මයි. උපාදානය අවසන් කරපු කෙනෙක්මයි. චන්දරාගේ කියන්නේ සිතුවිල්ලක්. සිතෙන් නෑලෙන්නේ. ඡන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ වෙනවා. සිතෙන් නෙමෙයි දැලෙන්නේ. දැන් මොකදයි කරගන්න තියෙන්නේ? ගෙදර තියෙන උපකරණ ටික නෙමෙයි. වතු පිටි නෙමෙයි. යාන වාහන නෙමෙයි අයින් කරගන්න තියෙන්නේ. ඒවට තියෙන ඇල්ම. ඒවට තියෙන ආශාව. ඒවට තියෙන කැමැත්ත. ඒවට තියෙන බැඳීම්. ඒ වගේ තිච්චාය. කිසි ගැටලුවක් නෑ. තමට අවශ්‍ය වෙලාවට පරිහරණය කරන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ. හැබැයි චන්දරාගය තිබ්බොත් වාහනෙටත් වෙනවා ගන්නට පස්සේ. ඊඩමටත් වෙනවා. වත්තේ ඇවිදවිදි ඉන්නවා. ගේ දොර මුල්ලට එලා ඉන්නවා. පිළිකන්නට වෙලා ඉන්නවා. ගෙදර කොට ගහක් තියනා නම් ගහටත් වෙලා ඉන්නවා. අවට බල බලම ඉන්නේ පරීක්ෂා කර කරම ඉන්නේ. ඇයි? ඉන්න කොටත් ඉතින් එමයයි සංසාර පුරුද්ද බව දෙක විතරයි වෙනස් වෙන්නේ. මනුස්ස ප්‍රේත. මනුෂ්‍ය කියලා ඉන්න කොට ප්‍රේතයි. දේශ භාවයට බාවා. දැන් ඒතකොට භෞතික වස්තු සම්පත් වලින් වැඩක් තියෙනවද? ආ. මේක ප්‍රයෝජනෙට ගන්නද? ඒක ප්‍රයෝජනෙට ගන්න කිසි ගැටලුවක් නැහැ. තථාගතයන් වහන්සේට 54 කෝටියක් වියදම් කළා අනේ පිටිසක තමා ජේතවනාරාමයේ හැදුවා. එතකොට විසාඛාව 27 කෝටියක් වියදම් කළා ගුරුවරාමයේ හැදුවා. තථාගතයන් වහන්සේ කිව්වද ඔච්චර වියදම් කරන්න එපා මට මම මේ අල්පේ ශාක්‍ය කෙනෙක් මම බොහොම මේ මට සුබදයක් තිබුණාම ඇති වියදම් කරන්න එපා කිව්වද? නෑ. හැබැයි එතන හිටියා. ඒක පරිභෝග කළා. ඒක බාරගත්තා. ශාසනයට පූජා කරන්න වෙලාව. හැබැයි තථාගතයන් වහන්සේ හිටියේ කොහොමද? ජේතවනාරාමෙන් එළියට යනකොට ආපස්ස හැරිලා බැලුවේ නෑ. පූර්වාරාමෙන් එළියට යනකොට ආපස්සට හැරිලා බැලුවේ නෑ. බැලුවද? අපි බලන දොරවල් වැහුවද, ජනෙල් වැහුවද, විදුලි පාන් වැහුවද, ගේට්ටු වැහුවද, ඉබ්බෝ දැම්මද? නැති. තථාගතයන් වහන්සේ බැලුවද? දැන් පේන චන්ද්‍රාගේ වෙනස? ආර්ය පුච්චලයාගේ අනාර්ය පුච්චලයාගේ. දැන් ඒකට අපි කවුද කියලා මං කියන්නේ නැහැ. කටකේට ලකුණු දාගන්න පුළුවන්. අපි තාම කොතරද ඉන්නේ කියන්නේ. ධර්මයේ දේශනා කරන්නේ ආර්ය භාවයෙන් අනාර්ය භාවයෙන් ආර්ය භාවයෙන් ආර්ය න්‍යායක් තියෙනවා. එහෙනම් අපි මොකක්ද අයින් කරන්න ඕනේ? හොඳ හේතු අයින් කරන්න. චන්දරාගය අයින් කරන්න. තර චන්දරාගය අයින් කරනවා කියන්නේ අවිද්‍යාව නැ, තෘෂ්ණාව නැ, උපාදානෙ නැ. අවිද්‍යාව තණ්හා උපාදාන නැද්ද කර්ම? කර්ම නැත්තන්. ඒ මේ සතර මහා ධාතුන්ගේ පඩම් ගන්නවා දන්නත් බැහැ. හැඩය හදන්නත් බෑ, පැවැත්ම හදන්නත් බෑ, විනාශය හදන්නත් බෑ, හැනිවන හැනිවුන. සසරින් නිවෙන්නේ. හැනිවුන. ඒක අධ්‍යාත්මයට තියෙන දී පිළිබඳව චන්දරාගය අයින් කරන්න. එහෙනම් මේක හේතුඵල ධර්මතාවයක්ද? ආර්ය න්‍යායද? හේතුන්ගේ මත සකස්සනේ. මොකද හේතු අයින් කළොත් ඔබ දුක්ඛාරී සත්‍ය ඔබ දුක්ඛාරී සත්‍යයක් හැටියට පෙන්වනවා. දැන් ඔය පෙන්වන සමුදය සත්‍ය. චතුරාර්ය සත්‍ය දැන් දුක්ඛාරී සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාරී සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරී සත්‍ය. ආරී සත්‍ය සත්‍ය ආද. මේ ලෝකේ වෙනස් වෙන්නේ. එහෙනම් දැන් ඇහැයිත් මොකෙද? ඇහැ කියන්නේ මේ සමුදයයි කරන්නේ. මේ සුද්දාෂ්ට කලාපේට කියන්නේ රූප කියලා. හරි. දැන් රූප පටන් ගන්න කාර්මී මගේ ගර්භාෂයේ පටන් ගන්න මේ ඇදීම පටන් ගන්න යුක්තානි ප්‍ර ප්‍රත්‍යන්ද විඥානයේ මේක සම්බන්ධ වෙනවත් එක්කමනේ පටන් ගැනීම ආරම්භ වුනේ. ඒතර විඥාන පත්‍ය
නාම රූප. නාම රූප දෙකේ කියව පටන් ගන්න. නාම රූපච්ච ආයතන හය පහල කරා. නාම රූප දෙකේ වැඩිම මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුල තමයි හේතුඵල තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ මේ පටිච්චසමුප්පාදය තුල. එහෙනම් ප්‍රත්‍යසන්දි විඥාණය අර රූපයට සම්බන්ධ වෙනවත් එක්කම නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවා. ඒක ප්‍රත්‍ය වෙන නාම රූප පච්චසලයතන නාම රූප ප්‍රත්‍යයි ආයතන හය පහල කරා. ආයතන හය ප්‍රත්‍යයි ස්පර්ශයට. ආයතන හයක් තියෙනවා නම් විතරයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ හය ප්‍රත්‍යයි විඳින්න පස්සපච්ච වේදනා. අන්න විඳිනවා. වේදනා පච්ච තන්න. වේදනා පච්ච විඳිනවද? ඇලෙනවද? ඇලෙනවද? තදින් අල්ල ගන්න. තදින් අල්ල ගන්න. තන්න උපාදාන. උපාදාන පච්ච බව. නැවත කර්ම කරනවා. කර්ම බව. නැවත කර්ම කර උපාදාන තියෙන පුජ්‍යලයා නැවත කර්ම කරනවා. නැවත කර්ම කරනවාද උප්පත්ති භවයක් හැදෙනවා. කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍ර තුනේ එකක ඒ කර්මයන්ට අනුරූපව උප්පත්ති භවයක් හැදෙනවා. භවපච්චය ජාති. ඒ භවතුනේ එකක පහළ කරනවා. ජාති කියන්නේ පහළ කරනවා, හට ගන්නවා, සකස් කරනවා. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායස සම්බවන්ති. එතකොට දැන් ඇහැ අපිව ක්‍රමානුකූලව අර ඇහැ කියන්නේ සතර මහා ධාතුව සුද්ධාංශ කලාපේ දැන් ක්‍රමානුකූලව අරගෙන ගිහිල්ලා කොතනද දැන්නේ? ජරා මරණ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ස උපායාස කියන්නේ සිතේ වෙහෙස සම්බවන්ති හම්බ වෙනවා. ඒ සියල්ල දුක්. ඒකෙන් ගැලවෙන්න බැහැ. එහෙනම් මේ සතර මහා ධාතුව මේ සුද්ධාස්තක කලාත්මය කර්මයෙන් සකස් කළා. ඒ මූල හේතුවයි. ඒකට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි. ඒකට හේතුව ආශ්‍රවයව චන්දරාගයයි. එහෙනම් ඇහැට තියෙන චන්දරාගය අදයි කළ ගෙදරන්නේ. ඇනිවිලා. හැබැයි මේ ශාලාවෙන් එළියට යනවා නම් අදත් ඇහැට තියෙන චන්දරාගය අරගෙන තවත් බණහන් වෙනවා. තවත් බණහන් වෙනවා. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන එක? අද කළ යුත්ත අද කරන්න ඕනේ. හෙට යමක් කරන්න තියෙනවා නම් ඒක හෙට කරමු. හැබැයි මේ චන්දරාගය කියන මේ ඉතාමත්ම සූක්ෂම ධර්මතාවය අපි කොයි වෙලේ හරි අවසන් කරන්න වෙනවා. ඒකට වෙලාවක් නේ. දැනුත් පුළුවන්. චන්දරාගය මෙතන තියලා නැගිට්ටා නම් ඉතින් ඉවරයි. කරගන්න බැරි එක තමයි තියෙන්නේ. ඇයි ඒ අනවබෝධය? නිවැරදිව දන්නේ නැහැ, නිවැරදිව දකින්නේ නැහැ. වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ අවිද්‍යාව. ඒවත් මොකයි? චන්ද්‍රාගය අයින් කරනවාද? එයා නියත වශයෙන්ම විද්‍යාවට ඇවිල්ලා ඉන්නේ. විද්‍යාවට ඇවිල්ලා එයාට තෘෂ්ණාව නැහැ. එහෙනම් හේතුඵල ධර්මයක්ද තියෙන්නේ? හේතුඵල න්‍යායද? ආර්ය න්‍යාය. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ආර්ය න්‍යාය. ඔක අනේ පිළිසිටුමාට ලස්සන්ට කිව්වා. අනේ පිළිසිටුමා සෝවන්. දන්නනේ. ඔව්. අනේ පිළිසිටුමා 54 කෝටියක් වියදම් කළා නේද? සවැත්වර ජේතවනාරාමය හදන්නේ. එතකොට ඔදිනා සම්යුක්තනිකායේ පංච බය බහිරව කියන සූත්‍රය. ඒ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ. ඒ සූත්‍රය අහලා තමයි අනේ පිළිසිටුම අසෝවන් වුණේ. ඒතර ඒක කියන්නේ තථාගතයන් වහන්සේ ගෘහපතිය. යමෙක් පංසි ආරක්ෂා කරනවා. එකෙනේ ප්‍රාණඝාතයේ යම් කෙනෙක් කරනවද? එයාට මෙලොව වශයෙන් බයක් ඇති වෙනවා, සැකක් ඇති වෙනවා. යමේ ප්‍රාණඝාතයෙන් වළකිනවද? එයාට මෙලොව වශයෙන් බයකුත් නැහැ, මෙලොව වශයෙන් සැකයකුත් නැහැ, පරලොව වශයෙන් බයකුත් නැහැ, පරලොව වශයෙන් සැකයකුත් නැහැ. ප්‍රාණඝාතය කරන පුච්චලයාට මෙලොව වශයෙන් බය තියෙනවා, මෙලොව වශයෙන් සැක තියෙනවා. මටත් කොයි වෙලේ හරි මේක හම්බෙයි කියලා. ප්‍රාණඝාතය කරන පුච්චලයක් තියෙනවා. ප්‍රාණඝාත නොකරන පුච්චලයාට බය නැහැ, සැකේකුත් නැහැ. ඒතර ප්‍රාණඝාත කරන පුජ්‍යලයට මෙලවක් බය තියෙනවා, මෙලවක් සැක තියෙනවා, පරලොවක් බය තියෙනවා, පරලොවක් සැක තියෙනවා. තියෙනවද නැද්ද?
අයනේ මම මැරලා කොහේ යයිද මම ඉන්නකන් සත්තු මැරුවා මම ප්‍රාණගත අකුසලයේ කරලා තිනවා ඒතර මෙලවත් බයෙන් ඉන්නේ මෙලවස් එකෙන් ඉන්නේ පරලවත් බයයි පරලවස් එකෙන් කරකම් කරන පුච්චලයට මෙලවත් බයයි පරලවත් බයයි මෙලවස් එකයි පරලවස් එකයි කොයි වෙලේ හරි මගේ වස්තු ටික තොරකම් කරයි මං අනුන්ගේ වහරකම් කරන්නේ මම කොයි වෙලේ හරි පොලිසියෙන් අල්ලන්නේ ඇයි නීතිය රැනට අහුවෙයි මෙලව බය තියෙනවද මෙලව සැක තියෙනවද අනේ මං හොරකම් කරා ජීවිතේ නැති වෙනකන් අනේ මං පරලව ගිහිල්ලා කොහේයිද එතනක් බයයි එතනක් සැකයි යම් කිසි කෙනෙක් වැරදි කාම සේවනයක් කරනවද එයාට මෙලවත් බයයි අනේ මං අපරාධයක් කළා මං වැරද්දක් කළා මෙලවත් සැකයි යන්න එයාට පරලවස් බයයි අනේ මං මෙවැනි දේවල් සිද්ධ කරලා තියෙනවා මං පරලව කොහේයි බයක් නැති සැකක් නැති මම බොරු කිව්වා කියලාම කිව්වා එයාට මෙලෝ බය නැද්ද අනේ මේ කියපු බොරු එළි වුණත් එහේ දැනගත්තට කවුරුහරි මට නින්දා පාස විදින්න වෙනවා එයාට මෙලවත් බයයි මෙලවස් සැකයි එයාට පරලවත් බයයි අනේ මම බොරු කියපු පුච්චරේ මම මැරලා කොහේයි තියනවද නැද්ද මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුච්චලයන් මෙලවත් බය තියෙනවා මෙලවස් සැක තියෙනවා අනේ රටේ ලෝකයන් නින්දා කරනවා බේබද්ද කියලා අපහාස කරනවා නින්දා කරනවා අනේ මම මත්පැන් බිව ජීවිතේ තියෙනක මම මරණයට පස්සේ කොහේ යයිද බයක් සැකක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙකුට නැද්ද මේ පිළිබඳ තර සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැඩි කාම සේවනයක් කරන්නේ බොරු කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුච්චෙලයා සම්සුන්ද නැද්ද සම්සුන් එයාට බයක් නැහැ සැකෙකුත් නැහැ ගෘහපතිය මෙන්න මේ පංච බය නැද්ද යමෙකුට සෝවාන් හතරක් තියෙනවා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදිනවා ධර්මයේ කෙරෙහි පහදිනවා මහා සංඝරත්නය කෙරෙහි පහදිනවා මම සමාදන් වෙච්ච සීලය පිළිබඳව මට කිසිම ගැටලුවක් නැහැ මගේ සීලය කැරිලා නැහැ මගේ සීලය පරිදු වෙලා නැහැ මගේ සීලයට හානියක් වෙලා නැහැ මගේ සීල ශ්‍රේෂ්ඨයි ත්‍රිකරණ හතරයි මහනි ආර්ය න්‍යාය දැනගෙන දැකගත්තද මහනි මේ ගෘහපතිය අනේ පිටිසිටවන කියන ගෘහපතිය එයාට කැමති නම් මම අපායට යන ගමන මම අවසන් කළා කියලා මම නිරයට යන പ്രേත ලෝකයට යන ගමන මම අවසන් කළා මත් තිරිසන් ලෝකයට යන ගමන අවසන් කළා කියලා එයා තමාටම කියාගන්න කිව්වා කවුද සෝවාන් කර්මජීය ආර්ය ශීලය ඒ කියන්නේ පස්පරෙන් සම්මුලින්ම වැළකීලා තියෙනවා සෝතපට්ඨාන හතරක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි හා ශීලය තමයි රැකගත් ශීලයේ පිළිබඳ හොඳ ස්ථිර භාවයක් තියෙනවා තමයි හොඳට විශ්වාසයි ඒ අංග හතරයි ආර්ය න්‍යාය දැනගත්තද දැකගත්තද මානේ මේ ගෘහපතියේ පටිච්චසමුප්පාදේ ඒක නිවැරදිව දැනගත්තද දැකගත්තද එයා කැමති නම් මම අපායට යන මාර්ගය වැළුවා මම අපාය ගමන අවසන් කළා තිරිසන් ලෝකයට යන ගමන අවසන් කළා പ്രേත ලෝකයට යන ගමන අවසන් කළා මන් නියත සම්බෝධි පරායන සෝවාන් පුච්චලිය කියලා තමාටම කියාගන්න කිව්වා ඇයි මේ මෙදා කිව්වේ කිව්වේ තථාගතයන් වහන්සේ සිත දැක්කා අනේ පිට සිටුමාගේ සිත දැකලා කිව්වේ ඇයි සූත්‍ර දේශනාව අවසානයේ සෝවාන් වෙලා නැති එනකොට අන්න ආර්ය කර මොකද පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පාදය තුළ මේ සියල්ල තියෙනවා හේතුඵල ධර්මතාවයේ දීපත්‍ය එහෙනම් අපි එතකොට ඇහැ පිළිබඳව මූල හේතුව මොකක්ද චන්දරාගය චන්දරාගය අයින් කළාද අවිද්‍යාවක් නැහැ තණ්හාවක් නැහැ උපාදානයක් නැහැ අවිද්‍යාව තණ්හා උපාදාන කියන්නේ කෙලෙස් කෙලෙස් නැත්තම් කර්ම කරන්නේ කර්ම කරන්නේ නැත්තම් විපාකයක් නැහැ විපාකයක් අවසන් චන්දරාගය තියෙන තාක්කල් අවිද්‍යාව ක්‍රියාත්මකයි තෘෂ්ණාව ක්‍රියාත්මකයි උපාදානය ක්‍රියාත්මකයි කර්ම කරනවා එහැරක ගන්න කර්ම කරනවා එහෙනම් මොළ හේතුව අයින් කරනවා මොළ හේතුව අයින් කළොත් ඵලේ ද මොළ හේතුව සමුදාවි සත්‍ය චන්දරාගය කියන්නේ තණ්හාව ඒ මොළ හේතුවයි
එතකොට අවසාන ඵලය මොකක්ද? දුක්ඛාර සත්‍යයි. ඇයි? ඇයි කිරුපේට? ඒකේ පටන් ගැනීම, ඒකේ හැඩය, ඒකේ ස්වභාවය, ඒකේ අවසානයේ තීරණය කළේ කර්මය. එහෙනම් කර්මය පැටලිච්ච ඒකට කියන්නේ කර්ම විඥානය කියලා. විඥානයත් එක්ක තෘෂ්ණාව එක පැටලිච්ච විඥානය කර්ම විඥානය තමයි දැසගත්තේ මව කුසේ. ඒක නාම රූප දෙක පටන් ගත්තා. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේය. එතකොට දැන් මේකට ඇලුම් කරන්න මේ සතර මහා ධාතුය සුද්දාස්තක කලාපයට ඇලුම් කරන්න ගිහිල්ලා අපි කොහෙද ගින්නේ නැවතුනේ? දුක කියන තැන නේද නවත්තලේ. ඒක සත්‍යද සත්‍යද? ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. එතකොට දැන් අපි ආපස්සට පරීක්ෂා කළා සතර මහා ධාතුන්ගේ හේතු හේව කර්මයේ, කර්මයට හේතුව විද්‍යාවයි තණ්හාවයි පාදානේ. ඒකට හේතු හේව ආශ්‍රවයව චන්ද්‍රාගයයි. ඒ කියන්නේ සම්දාර සත්‍යය. චන්ද්‍රාගයවත් සුස්නා සමුදාරි සත්‍ය. දැන් මොකද කරන්නේ? සමුදය අයින් කරනවද? සමුදයට තවදුරටත් පැවැත්මට ඉඩ දෙනවද? මේ ධර්ම දේශනා කරන චතුරාර්ය සත්‍යත් එක්ක. මේ චතුරාර්ය සත්‍ය පෙන්වලා දෙනවා. කම්මසගත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, චතුස්සත්‍ය සම්මාදිට්ඨි. ඉස්ලාමෙන් කම්මසගත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියන්නේ නිවැරදිව දකින්න. කම්මස්සගත කර්මයට අනුරූපයි. විපස්සනා සම්මාදිට්ඨි. විදර්ශනා ප්‍රඥාවෙන් බැලුවා. ඔව් අවිද්‍යා තණ්හා උපාදාන නිසා කර්ම කරනවා. ඒ විපස්සනා සම්මාදිට්ඨි. සැපයක් නෑ මෙතන සතර මහා ධාතු අසුද්දෂ්ඨ කලපේ තියෙන්නේ. හේතු අයින් කරනවා. හේතු අයින් කරොත් ඵල. දැන් එක දෙයක් තියෙනවා. කවද හේතු අයින් කරන්නේ? ඉතරයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ශාසනය තුල නිවන් දකින්න පුළුවන් බෑ කියලා යමෙක් කියනවා නම් එයාගේ ඒක මානසික මට්ටමේ දුර්වලතාවයක්. දැන් මම කියපු දේ පැහැදිලිද තේරෙනවා? අයින් කරන්න තියෙන්නේ සිතුවිල්ලනේ අයින් කරන්න තියෙන්නේ. මේ ඇලෙන සිත නොඇලෙන තැනටපත් කර ඉච්චරයි. දැන් ලොකු වැඩද? ඇලෙන සිත නොඇලෙන සිත බොඩපත් කරා. එතකොට මානසින් නේ අතහරින්නේ. අතින් අල්ලන්නේ නැහැ කිසි දෙයක් භෞතික වස්තුන්, දේවල් දරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, රන් රිදි, මුතු මැණි, අඹ දරුවෝ. මේ අධ්‍යාත්මික බාහිර මොනවද අපි අතින් අල්ලගන්න පුළුවන්? මනසින් අල්ලන්නේ. මේ මනසින් අල්ලගෙන ඉන්නවා කියන්නේ චන්ද්‍රාගය. එතකොට එන චන්ද්‍රාගය දැන් අයින් කරන්න පුළුවන්. තව සමානකින් අයින් කරන්න පුළුවන්. අපේ බැරෙන්න භෞතික කලින් හරි අයින් කරන්න පුළුවන්. හැබැයි ඒ තීරණය තම තමන් ගන්න ඕනේ. තම තමන්ගේ මානසික මට්ටම අනුව. තේරෙනවද පැහැදිලිද කියලා කියන්නේ? එහෙනම් මේක හේතුන්ගෙන් ද හටගන්නේ? හදා හේතු අයින් කළොත්, ඒතර වර්තමානයේ අපි හේතු අයින් කරනවා. දැන් පෙරභවයේ අපිට චන්දරාගේ අයින් කරගන්න බැරි වෙච්ච හින්දානේ මේ ආවේ. පෙරභවයේ අපිට චන්දරාගේ තිබ්බා, ඒ නිසා විද්‍යාවක් තිබ්බා, ඒ නිසා තෘෂ්ණාව තිබ්බා. ඒ අවිද්‍යාව තෘෂ්ණා උපාදානට අනුව අපි කර්ම කළා. ඒ කර්මයට අනුව අපි මේ නාම රූප දෙකක පැවැත්මක් කරන් ආවා. එහෙනම් දැන් මේ භවයේ මේ සුද්ධාෂ්ටක කලාපයේ තියෙන චන්ද්‍රාගය අයින් කළේ නැත්තම් මේ තණ්හාව කරගහගෙන මේ තණ්හාවත් එක්ක පැටලිච්ච මානසිකාර්ය ඊටව භවයක් හදනවද නැද්ද? ඒ හදන්නේ අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන තැනට ගෙනියන්නද නැද්ද? දැන් ඒ ටික හොඳයිද? මොකද ජරා කවුද හොඳයි කියන්නේ? මරණ කවුද හොඳයි කියන්නේ? ශෝක කවුද හොඳයි කියන්නේ? කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම්, අපි අකමැති අයත් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන, කැමති දේ නොලැබී, අකමැති දේව ලැබී, දැන් මේ ටික උරුම කරගන්න දායයන් හද. ඒ වගේ ටික දැන් උරුම වෙලා නැද්ද? තේනවද නැද්ද? වර්තමානයේ උරුම වෙලා නැහැ දෙයක් ටික තියෙන. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? කමන්නේ අපිට පෙර භවයේ අපිට නොදන්න කම හින්දා ඉතින් අපි පොඩි ළමයි නේ නොදන්න කම කියන්නේ තේරුන්නේ නැහැ අපිට පෙර භවයේ. ඒ නිසා පෙර භවයේ අපි ඔය චන්ද්‍රාගය ඇතුව ආවා කමන්නේ නැහැ. දැන් මේ භවයේ මොකද කරන්න ඕනේ? මේ භවයේ චන්ද්‍රාගයම පෝෂණය කරගෙන යනවාද? එහෙම නැත්නම් මේ චන්ද්‍රාගය දුර්වල කරගෙන යනවාද? කමන්නේ නැහැ දුර්වල කරගෙන ගියොත් ඉතින් තව ටිකක් යන්න වෙනවා. හැබැයි සාමරේ අද අවසන් කළොත්
ඉතිරි පැහැදිලි දෙන්නේ චන්දරාගය තම මූල කාරණේ. එදා බුදුරජාණන් වහන්සේ බෝධි මූලේ ආශ්‍රව කිසර ඥානය. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාමයට ඇලුත් නැහැ. අධ්‍යාත්මික බාහිර. කාමයේ කිවි කැමති දේ. දැහැට කැමති නේ. දැන් ඒකනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ තම නිවැරදිව පැහැදිලිව දේශනා කරනවා. පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපච්චමාන උපච්චති. යමකට ප්‍රියද ඒක මිහිරිද එතන සිත ඇලෙනවා. දැන් ඇහැ ප්‍රියයි නේද? ඇහැට කැමති නේද? ඉතින් තණ්හාව එතන උපදිනවනේ. තණ්හාව එතන උපදින විතරද? තණ්හාව එතන ලගිනවා. ලගිනා විතර නැත්නම් පළපදියන් ඇත. එතන උපදිනවට කිව්වා තණ්හා ඇලෙනවා නිකන්. ඊට පස්සේ ලගිනවා. තණ්හාව තම බලවත් වෙනවා. ඒනම් පළපදියන් වෙන උපාදාන. ඇහැ පිළිබඳ ආසාව අතහරින්නම කැමති නේ. එතකොට උපාදානය කියන්නේ පළපදියම් වෙලා ආයෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ තණ්හාව නිරුද්ධ වෙන්නේ කොහේද? පිය රූපා සාත රූපං එත්තේස තණ්හා උපච්චමාන උපච්චතින නිරුද්ධ වෙන්නේ එතනමයි. ඇලුන දැහැට නෑ නොයෙලෙන සිතක් ඇති කරගත්තා. අර සුභා තෙරණි ගලවල දුන්නේ. මේ කරන්න කැමති කියලා අහලා දුන්නනේ ගලවල. අර සල්ලාරික් කැවිල කරදර කරන්න ගත්තෙල්ල ඇහුවනේ මොකද මගේ ශරීරේ මොනවාරිද කැමති? ඔය නිල් පාට ලස්සන ඇස් දෙකට මම හරි කැමතියි. ආ කියලා එහෙනම් ගලුතුනේ. ඉතින් අපිට දෙන්න පුළුවන්. ඇයි? චන්දරාගේ ඔය ඉහෙලෙම තියෙනවා. ඒකවල ඒ දා සුභාදර්ණිය රහන්ත නැද්ද? රහත්. මේ සතර මහා ධාතුන්ගේ මාංශ පිණ්ඩයක් මේ. සුද්දාෂ්ටක කාලා අපි කර්මයේ මූලික වෙලා අවිද්‍යාව තණ්හා උපාදාන ප්‍රත්‍ය කරගෙන චන්ද්‍රාගේ මූලික කරගෙන හටගත්ත ධර්මතාවය අවබෝධය තුළ තේරෙනවා. මෙනෙහි කරන්න, සිහි කරන්න, පැහැදිලි දෙකින් කරත් ඒ වගේ. මේකයි කිව්වේ. කරත් එහෙමයි, නාසත් එහෙමයි, දිවත් එහෙමයි, ශරීරයත් එහෙමයි. දැන් පහක් කියනවා. ඒ ඉදිරි ධර්ම දේශනාවල තමයි ටික අහන්න වෙන්නේ. ඉතින් ඇති. එකක් කිව්වම අනෙක් කරුණු පිළිබඳව හිතා ගන්න පුළුවන් නේද? එහෙනම් දැන් අපිට තියෙන චන්දරාගයේ තියෙන ඒවා ලියන්න පොතක් කරා. CR පොතක් ගන්න එක ලොකු එකක් ගන්න වෙන්නේ. ඒ මොනතරම් සිත ඇලෙන තැන් කොච්චරක් තියෙනවද කියන්නේ. ශරීරෙම කොච්චරක් තියෙනවද? ద్వාර 6ට මැලෙනවා, බාහිර අරමුණු 6ට මැලෙනවා, වේදනා 6ට ඇලෙනවා, ස්පර්ශ 6ට ඇලෙනවා, විඥාන 6ට මැලෙනවා. සඤ්ඤා 6ට ඇලෙනවා, සංචේතන 6ට ඇලෙනවා, විතර්ක 6ට මැලෙනවා, විචාර 6ට මැලෙනවා, ස්කන්ධ 5කට මැලෙනවා, ආයතන 12ට මැලෙනවා. ඇලෙනවනේ. එකින් එක එකින් එක එකින් එක එකින් එක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලන්න චන්දරගයන් කරන්න. අයි කරඩ වෙනවා කොල්දායි. ඒ අයි කරන්නේ හැබැයි අවබෝධය තුල. අවබෝධය. එන අවබෝධය ලබා ගන්න නම් ධර්මය තුල සිත පවත්තන්න ඕනද නැද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාව දකින්න ඕන ධර්මෙ දකින්න. සෝදාමප්පසති සෝ මප්පසති. සෝමප්පසති සෝදාමප්පසති. මම කවුද කියලා හොයාගත්තේ ධර්මෙ දකින්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති වුණත් අපට තථාගත ධහම දකින්න පුළුවන් නම් අපි බුදුරජාණන් වහන්සේ කවුද කියලා මොනතරම් ඥානවන්ත මොනතරම් ශ්‍රේෂ්ඨ මොනතරම් ගුණවත් උච්චරේති කියලා අපට අඳුර ගන්න පුළුවන් ඒ ශ්‍රද්ධාවයි. මේ කතාව කියලා අවසන් කරනවා. ධර්ම දේශනාව අනේ පිරිසිදුතුමා 54 කෝටියක් වියදම් කරා. එතකොට චේතවනේ බුදුරජාන් වහන්සේ කොසල් රටට එනවා කියලා ලැබුණු ආරංචියටම විහාරයක් හදන්නේ. හැබැයි අනේ පිරිසිදුතුමාට ඉඩම් තිබ්බේ නැහැ. අනේ පිරිසිදුතුමාට විශාල කුඹුරු අක්කර 10000 ගණන් කුඹුරු තිබ්බේ. දැන් ඉඩමක් ඕනකම් ඉඩමක් ඕනකම තිබ්බා. ජීවිතේ තියෙන ඉඩම් අහලා තියෙනවානේ. ජීවිතේ ඉඩම් තියෙනවා වටා. ජීවිතෙන් ගිහිල්ලා ඉල්ලුවා. අප ගාව ඉඩම් තියෙනවා ගොඩක්. මට ඉඩම් ටිකක් ගන්න පුළුවන්. දැන් බැලුවා මේ රටේ ඉන්න ලොකම පෝසතා අනේ පිළිසිතුමා. කල්පනා කරා මෙයා මගේ ඉඩම් ගන්න මෙයාට හොඳට සල්ලි දෙනවා. නෑ නෑ මයිදම් ගොනක් නෑ කියලා. ඊට පස්සේ වා නෑ නෑ කියන ගාණක් කියන්න.
මොකටද කියලා. පස්සේ මේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපේ රටට වඩිනවා, කොසල් රටට වඩිනවා. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ඉන්න විහාරයක් හදන්න ඕනේ. ඒකටයි මම ඉල්ලන්නේ. දැනගත්තා මෙයා දැන් මේක කීයට හරි ගන්නවා. දාලා තියනනේ. ආවා. කීයට හරි ගන්නවා. ඒව නෑ නෑ මේ මෙහෙම විකුණන්න අදහසක් නෑ කිව්වා. දැන් මේක අගේ කරමු. ඊට පස්සේ නෑ නෑ ඔය ඉතින් මේ වටිනාකම කියලා ඒ වගේ දෙගුණයක් දෙන්නම්කො. ඊටම දෙනවාද කියලා ඇහුවා. ආ දැන් මෙරා දැන් හරි. දැන් ඇවිල්ලා තියෙන තැනට. දාලා තියනනේ මේ. දෙරුවන් වන්නේ නැහැ එහෙම විකුණන්න අදහසක් නැහැ. දැන් අනේ පිටිසෙන් තමයි පෙරත්ත කර කර පෙරත්ත කර කර අහන. එහෙනම් මේ ඉඩම පුරා සල්ලි අතුරන්නකො. එතකොට දෙන්නක් කිව්වා. ඉඩම පුරා වක්කර 120ක් තියෙනවා. මේ ඉඩම පුරාම කාසි අතුරන්න කිව්වා. එහෙම කෙරුවොත් දෙන්නක් කිව්වා. එහෙනම් දෙනවද? ඔව් කිව්වා. ආයෙම දෙනවද? ඔව්. දෙනවද? ඔව් කිව්වා. ගියා ගෙදර කරත්ත වලින් ගෙනාවේ. කරත්ත වලින් ගෙනෙලා කාසි පෙරලලා තිබ්බත් දෙන්න වෙනවා. අද කාසි කෙලින් අද තිබ්බ. සද්දව පොන්ච්. කාසි තිබ්බ කෙලින් අදට. අක්කර 120ක් පුරා අද තියෙන ශාලින ගියානේ. ඒකෙන් දැන් ටිකයි තියෙන්නේ. හැබැයි කොටසක් ඉතුරු වුණා. පර්සස් 10 15ක් විතර ඉතුරු වුණා. කාසි නැහැ ඉවරයි. දැන් බැලුවා. ගියා කොසල් රජුර හම්බේ. ගිහලා කිව්වා මට පොඩි ණයක් දෙන්න. කොසල් රජුර ආවා. ඔබට ණය? මමත් ණය ගන්න ඔබෙන්. හදිසියෙන්. ඔබටමයි මගේ නෑක් කිය. ඊට පස්සේ වන්නේ මෙන්න මෙහෙම දෙයක් ලෝතර බුදුරජාන් වහන්සේ අපේ රටට වඩිනවා. ඒ තථාගතයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට විහාරයක් හදන්න ඕනේ. මම ජීවිතෙකින් ගිහිල්ලා ඉඩම් ඉල්ලුවා. මේක දෙන්නෙම නෑ කිව්වා. පස්සේ අන්තිමට කිව්වා කාසිය අතුරුව දෙනවා කියලා. දැන් මං කාසිය අතුරලා තියෙන්නේ. ඊට පස්සේ කොසල් රජු කියනවා මේ තරම් වටිනවද මේ ඉඩ? ඉතින් පොඩි කෑල්ලකට කාසි මදි වුණා. ඒකට තමයි මම ඔබෙන් මේ ගනුදෙනුවක් කිල්ලන්නේ. මම දෙන්න කියලා. යන් යම් බලන්න කියලා දැන් කොසල් රජු ආවා. අඬ ගැව ජීතට. දැන් රජුලන්ට බයයි වෙච්චර. රජුලා මොකද්ද මේ කරන අපරාධ? මේ තරම් වටිනාද මේ ඉඩම් මේ කාසි අතුරලා තියෙන කාසි පෙරලලා තියෙන කෙලින් අතර ඉඩවලදී. පස්සේ ජීත කිව්වා හරි හරි නෑ මේ මේ මුදල ඇති. මේ ඊට පස්සේ වන්නේ මේ මුදල ඇති මේකට මං ඉඩම දෙන්න කිව්වා. හැබැයි මේකට මගේ නම ගන්න කිව්වා. මේකට මගේ නම දාන්න කිව්වා. දැන් මොකද අදක් තියෙනවා? ඒවා මේ සුතන් ඒකන් සමයම් භගවා සාවත්‍යයන් විහරති ජේත වනේ ජේතගේ අනාත පෙන්ඩිකස් ආරාමය. එඩවට ආරාමකාගෙන වනේකාගෙන ඇබ අනාත පෙන් අනාත පෙන්ඩි පෙන්ඩි හෙව තනය පිටි සිටතුමාන තුසිත ඉන්න ජේතන කොයි කියත් දන්නේ නමගාගන්නශී එන නමින් වැඩ මේ ක්‍රියාවනේ දවශ්‍ය කර අදයන් දැන් දේශනාව අවසන් කරන චන්ද්‍රාගය එක්ක. ඒකට චන්ද්‍රාගයක් නැහැ නේද ඉතින්? අනේ පිළිසිතුමානි. කොහොමද පරිත්‍යාගය? කොහොමද ශ්‍රද්ධාව? ඒතර අද කොයිදින්? සෝවන්. ඒතර සූත්‍ර දේශනාවේ සෝවන්. අද ඉන්නතු සිටි. maitri bosatan mahasira එක් සිරු කට්ටියත් එක්ක ඉන්නවා. එහෙනම් චන්ද්‍රාගය අයින් කරන්නේ. ඒතර අපි මොකද කරන්නේ? දෙන්න කැමති නැහැ තාමත්. හැබැයි කැමති ඇති කරගන්න වෙනවා. අයින් කරන්න වෙන චන්දරාගේ හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් අරම කල්පනා කළ බලන්න ධර්මයම මෙහි කර වෙන දෙයක් මෙහි කළ බෙදන්නේ මොකද වෙන්නේ? කොළඹ පදිංචි තුසිතා පුලරත්න චූලණී ජයතිලක මහත්මීන් හා දූ දරුවන් තමයි දායකත්වය. තෙවසරකට පෙර අභාප්‍රාප්ත වූ පුණ්‍යදාස මහතා අතුබඩ වෛරක්කොඩ රතමෑණියන් ඩී ඒ කොඩ රත්න පියාණන් උපාලිචය තිලක සොහිරා සහ මියගිය ඥාතීන් සියලුම නිවසේ සේවය කොට මිය ගියා වූ සේවක සේවිකාවන් සෙන් ප්‍රාර්ථනා කරන චනින්ද කසුන් මනෝජ් පුතුන් සචිනි අනුරාධි හංසමානි දේනියන් කසේ විශ්යහාරි දිහේ ලි මිනිබිරියන් ඩික්ෂන් කොඩ රත්න චින්තා කොඩ රත්න ගරු තිදෙනාට නිකුණා මදුෂ කොළරත්න පුතුන් නැතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී සද්ධර්මයේ මැනවින් විග්‍රහ කරන දේශකයන්න් වහන්සේට පින්කමට සහභාගී වූ සහයෝගය දුන්නා වූ ධර්මය ශ්‍රවණය කළා වූ සියලුම පින්වතුන්ට විහාරස්ථානයේ වැඩවසන සියලුම භික්ෂුන් වහන්සේලා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. එනම් පරල